බෝන් පංචිද පතේ ඔන්න අදත් මංඟොගොල හඹ න්නාවේ අපේ තුන ශවණයේ පංචතුල පුතාලට පිළිතුරුලියන්න පුළුවන් පරිසරේ ප්‍රශ්න කීපයකට පිළිතුරත්තර ගෙන පරිසරේ වීඩෝ එකකින් ඉති පුතේ බලමු මංුණනවා දොල්ලන් රංගේ ති ප්‍රශ්න කියලා ංො න්හද ප්‍ර්න වික් දිරිපත් කන්නන අපිද මේ ප්‍රශ්න විසට උත්තර පුතාලා යාගන්න පුළුවන්න්න කියලා බලන්න. පළවිනි ප්‍රශ්ය තමයිපුතුතේෝඕ ිසල්ලම කියෝම් බලන්න මොකද මේ ප්‍රශ්නවල කරන්න තියෙන්නේ කියලා නිවැරදි පිළිතරතෝරා යටින් ඉරක් අඳන්න. නිවැරදි පිළිතරතෝරා යටින් ඉරක් අදින්න. ප්‍රතේ පළවෙනි ප්‍රශ්නය තමයි, රෝග බෝකරන සතෙකි, රෝග බෝකරන සතෙකි. මදුරුවා, අලියා හාවා ඕ. මතුරවායි අලියයි හාවයි මේ සත්තු තුන්දනාගෙන් රෝග බෝකරන සතා තමයි පපුත්තේ මදරවා කියා කියන්නේ මමදරවා බෝකන රෝග කීපයක් මඟෝ කලන්ට මතක්කරොත්පුතේ ඩෙංගූ බාරවා මැහලේරියාව චිකුන් ගුණය වගේ රෝග තමයිින් මේ මදුරුවා අපිට පෝකරන රෝග බෙන්නේ. ඊළඟ ප්‍රශ්නයපුතේ ආහාරිීත ගන්නා මල්වර්වයකි. ඔහු කතුරුමු රෝංග පිච්ච ඇන්තෝරියම වර්ග තුනෙන් පපුත්තෙරි ආහරියට ගන්න මල්වර්ගේ වෙන්නේ කතුරු මුරුන්ග මල් කතුරු මුරුංග. පොදු ස්ථානයකි පොදු ස්ථානයක් කියන්න පුතේ අපි ඕනෙම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් පරිහරණය කරන්න පුළුවන් ස්ථානයක්. අපි කිව්ව බොහෝ පිරිසකට ප්‍රයෝජන අත්වන ස්ථානයකට තමයි අපි කියන්නේ පොදු ස්ථානයක් කියලා ඔ පාසල් නිවසකිවූහම එකක්කෙනට තනි තනි නිවස ේරවනි පුතේ අපේන. පැළ කියන්නේ එහෙම එකක් පැළ කියන්න තනි පුද්ගලයකුට වාශසය කරන්න හද පුස්ථානයක් එහෙනම් මේ වචන තුළින් පාසල තමයි පුද පොදධස්ථානයක් විදියට අපිට ගන්න පුළුවන් අපි කතාකරොත් තවත් පොද ස්ථාන මොනවද කියලා පන්සල පොලිසිය තැපැල්කාර්යාලය රෝහල් බස් නැවතුම්පල් මේ හැම්ම එකක්ම පුත්තේ පොද ස්ථාන වෙනවා ඊළක ප්‍රශ්නය තමයි ගෙවත්තෙන් ලබාගන්නා ආහාරයකි ගෙවත්තෙන් ලබාගන්නා ආහාරයකි හාල් මැස්සනං අපේ ෙදර ගෙත්තෙන් ැහැනේ කඩලත් අපේ ගෙතර ගෙවත්යාදන්න බැහැ එහ නම් පොතේ වම්බටු තමයි ගෙතර ගෙවත්තෙන් ලබාගන්න පුළුවන් ආහාරයක් වෙන්නේ වම්බටු තව ොඩක්තේ නඕන අපි ෙවත්යෙන් ලබාගන්න පුළුවන් ආහාර මම් පොඩ්ඩක් මතක් කරන්නකුමගේ පුංචි දොලපපුතාලට ඔව ගොටු කලකංකුන් ඊළඟට මීරීස් තව ඔය කරවිල නේද ඒ වගේ කිරියල්ල මං්යොක්කා වගේ දේවලු ත අපේ කෙදර ගෙවත්ති වගාකරගෙන තියෙනවා බොහෝ අය. එහෙනඒ හැම එකක්ම ගෙදර ගෙවත්තෙන් ලබා ගන්න ආහාර විදිහයට තමයි අපිත් සලකන්නේ. ඔහු ඊළඟ ප්‍රශ්නය තමයි පතේ ආහාරයට ගන්නා කරල්වර්ගයකි ආහාරයටගන්න කරල් වර්ගයකි. මුරුන්ග වට්ටක්කා බතල පුතාල දන්නව බත්තල කියන්නන ආලයා. ක්ක කියන්නේ ගෙඩියක් මේ වැලකහදෙනනේද කහපාට මලක් තමයි වට්ටක්ක වැලේෂ දෙන්නේ එතකොට මුරුන්ග මුරුන්ගලං කියනෙ කඩින්ගේනනේ කොඩක් කෙලාවට මුරුන් අපේ සහරගෙවල් වලත් තියෙනවා පුරුංගපුතෙක් කරලක් වෙදිට තමයි තියෙන්නේ ආහරිට ගන්නේ කරල් තමයි හෙන අප පනිි වැරදි පිළිතුර මුරුග මිටටමන්න ඩංගු පලතුරකි විටමින්න ඩංගු තු දොඩම් වට්ටක්ක කැකිරි අපි කියනවා විටමින් අඩංගු වෙන්න ගොඩක් කලාවට පලතුරුවල කියලා එකයන්න පැගිරි නැත්නං ඇබුල් තියෙන පලතුරු වර්ගවල තමයි වැදි පුරම විටමින් අඩංග වෙන්නේ එහෙනම් මේ පිරිතුරතුනෙන් අපිට නිවැරදි පිරිිතුරවිදියට ගන්න පුළුවන් දොඩම් ඕහ අපි බලම ඊළඟග ප්‍රශ්නය මොකක්ද කියලා සිූ පාසතෙකි සිවූ පාසතෙකි එකයන්නේ පාද හතරක් සව්පා කියන්නේ පාද හතරක් ඉන්න සතා තමයි යහන්නේ හරකා කොකුල පත්තෑය පත්තෑයට පාද ගොඩක් තියෙනවනේ කොකුලක පාද දෙකයි එහනම් පාද හතරක් තිෙන සතා හරකා. ඊළඟ ප්‍රශ්නය දඩු මගින් පෙළලබා ගනි දඩු දඩු හිටවල පෙළලබා ගන්න ශාකයක් ගැන තමයි මේ අහන්නේ තම්පලා තම්පලා නන්දාන්න පුතේ ඇට දාල තමයි තම්පලා පැළකරගන්නේ. කංකුන්කංකුන් හිටවන්න පුතේ දඩු කැබලි ඩු කැබලි කරවිල කරවිල වැල හදාගන්න තැටවලඉන්න පුතේ එහෙනම් මේ ප්‍රශ්හිට නිවැරදි පිරතර තමයි කංකොන් කියන්නේ. මුළුතැන්ගේ භාවිතා කල පැරණි උපකරනයකි පැරණය උපකරණයකි මුළුතැන්ගේ කියන්න පුතේ කුස්සියටනේ කුස්සේ භාවිතා කරපු පැරණි උපකරණයක් තමයි මිරිස්ගල විදදුලියෝදොන මේතුනේ බ්ලෙන්න්ඩරය නමී නඋපකරනයක් පැරණි නෙවේ මිදුලි උදුනත් නවී නඋපකරණයක් එකඇනෙ අල්ලුත් එහෙෙනං මිරිස් කල තමයි අපේ මුළුතැන්ගේ උභාවිතාකරපු පැරණි උපකරණය වෙන්නේ. ඉ පැරැණි රාජධානියකි ඔවු අපේ රටේපුතේ එක්කෙක් කාලවලදි අතීතයේ ඉඳං මේ රාජතානි මාරුවුණ. ෙම මාර්වෙලා මාර්වෙලා ඇවිල්ල තමයි අද වෙනකොට අපේ රටේ අගනුවර වෙලා තියන්නේ ශ්‍රීජයවර්ධන පුරකෝට්ටේ එතකොට මේ ඉපෙරණි කියන්න පුතේ පැරනිම කියන එක. රාජධානයක් කියන්නේ අගනුවරක් එතකොට අපේ රටේ තිබුණු ඉපේරණම රාජධානිය තමයි පුතේ මෙන්න මේ පිරිතුරතුනෙ කියන්නේ අනුරාධ පුරය කොළඹගම් පහ කියන පිරිතුරතුනෙ අනුරාධ පුරය කියන්නේ. අනුරාධ පුරය. අපේ රටේ පල්ලවෙනිම රාජධානය කියල අපි හඳුන් අන්න මේ අන්රාධපුරය තමයි ශ්‍රී ලංකාවේ පිහිටි දියඇල්ලකි දියලුම නයගරා මහවැලි ඔවු දියලුම දියඇල්ලක් නායගරා දියඇල්ලක් හැබැයි අපේ රටේනෙ මේ තියන්නේ මහවැලි අපේ රටේ තියන ගගක් එහිනම් ශ්‍රී ලංකාවේ පිහිටි දඇල්ලකි දියලුම කැද සෑදීමට ගන්නා කොළවර්ගයක් නොවේ කැද සෑහදීමට ගන්නා කොළවර්ගයක් නොවේ හාතවාරය කොළ කැඳහ දන්න ගන්නවනේ පොල් පලත් ගන්නම කැඳහ දන්න කොහො කොහොඹ කැඳහදන්න ගන්න නැහැ කොහොම කොල තිත්තායි නෙනේදපුතේ එහෙනම් නිවැරදි පිළිතුර තමයි කොහොඹ කියන්නේ. ඔහු ඊළඟ ප්‍රශ්නය තමයිපුතේ රූපසටහනේ දැක් වෙන්නේ. මේ රූපසටානේ දයනෙමකක්ද කියලා අහන්නේ දිය බම්බරය දියහුල්මන ගඹ කරත්තය මේ තියන්නේ පුතේ දියහොල්මනක්. අපේගෙවත්තරි වගාවන්ට හානිකරඩ එන සත්තු පලවා හරින්න තමයි මේ දියහොල්මන නිර්මාණය කරලා තියෙන්නේ අතීතේ විශේෂයෙන්ම කුඹුරුවල එහෙනම් මේ උපකරණය අපි හඳු උන්වන්නේ දියහොල්මල කියලා. පිරිසිදු ජලය. පිරිසිදු ජලය සුදුපාටයි නිල්පාටයි අවරණයි. අපි කියනවා පිරිසිදු ජලය අවරණයි කියලා. පිරිසිදු ජලයට පාටක් වරණයක් සුවඳක්. නැහැ ගොඩබිම යන විශාලම වාහනේ, ගොඩබිම යන විශාලමවාහනය බස්ටවතය ලුරි රතය දුම්රිය. ඔ, ගොඩබිම යන විශාලම වාහනය තමයිපුතේ දුම්රිය. කඩදාසි කැපීමට උදව්වේ කඩදාසි කැපීමට උදව්වෙයි පංචරහි පංචරේ තියනෙපුතේ කඩදාසික සිදුරක් විදගන්න. කතුර කතුර තියන්නේෙෙනම් කඩදාසි කපන්න පිහිය පිහිය කටදාසික පන්න හැලිපුතේ නඒ දෙහෙනනි වැරදි පිරිතර තමයි කතුර. අලංකාර කෝඩු තනන පක්ෂයා ලස්සනම කෝඩු හදන කුරුල්ල කකවුද කියල තමයි යහන්නේ. ගිරවා මයින වඩකුරුල්ලා. මේ කුරුල්ල තුන් දෙෙනගෙන් අලංකාරම කෝඩු තැනන පක්ෂිය තමයි පුතේ වඩුකුරුල්ල කියල කියන්නේ වඩකුරුල්ල. තුම්බස් බඳින්නේ තුන්බස් ල දැකලතේ නොනැද පුොතේ තුබ උන්බස් කියෙලත් කියනවන මේට මේ තුබස් බඳින්නේ හුඹයා වේයා දිමිය, දිනඥ හදන්නේ ගොටු. ද ශංකපත්‍ර යොදාගෙන දීමී ගොටු තමයි හදන්නේ. කූම්බිය හදන්නේ ගොල්නෙ කූම්ඹි ගුලක් බේය තමයි පුතේ තුබස් බඳින්න එයා මටි ගුලිියන්න එකේ කින් එක ගෙන අල්ලලා විශංාල තුබස් නිර්මාණය කරනවා එහෙනම් පුතේ තුබස් බඳින්නේ පේය අපේ රටේසිටි රජ කෙනෙකි අපේ රටේ සිටි රජ කෙනෙකි අශෝක රජතුමා සාජාණන් රජතුමා දුටු ගැමුණු රජතුමා අශෝක රජතුමා හිටියී ඉන්දියාවේ. ජහන් රජතුමා හිටියේ තින්ද අවෙපුතේ තුටු ගැමුණු රජතුමා දමයි අපේ රටේ සිටපු රජ කෙනෙක් විදිහට අපි සලගන්නේ ඊළඟට පුතේ ඊළඟ ප්‍රශ්නය තමයි අපි කෙනෙකුට යමක් දිය යුත්තේ අපි කෙනෙකුට යමක් තිය යුත්තේ හිතේ සතුටින් තරහින් පසුබට වීමෙන් හිතේ සතුටින් තරහින් පසුබට වීමෙන් අපි කෙනෙකුට දෙයක් දෙනකොට දෙන්න ඕනි පෘතේ තරහින්ද නැහැ පසුබට වෙලා අන්න ොහෙදෙන වද නැද්ද දෙන්න බෑ වගේ හෙම දීල හරිියන්න නෑ හිතේ සතුටින් තමයි අපි කෙනෙකුට යමක් දෙන වනගක දෙන්න ඕන. ඕු ඔන්න ඔය වෙදිහයට පුතේ ඔන්න අපි ප්‍රශ්න විස්සට උත්තර මොනවද කියලා හයාගත්ද පුතාලත්ත එහෙනම් මේ පශ්න වට පිතුරු තනියම හොයාගන්න උත්සාහ කරන්න උත්සාහ කරලා. මගේ මේ ීඩිය පටේ ම්බල පුතාලගේ පිරිතුරුණු රැද කියල බලන්න ොනහරි ැට ක්ේ හනම් පුතේ ීට ඉදිලිපත් කරන්න හරි. ඔන්න හෙන අය දවස ම ංච ද ලපුතාල හම්බ ෙන්ඩ නොම මේමගේ තවත් ලස්සන ීඩෝ එකක් කරගෙන ෙක්මගේ ලපුතාල හැ මෝටම සුබ දවසකු.